विपस्सना भावना उपदेश अग्र महापंडित भदंत उशोभन महर्षि सयाडो महास्तवीर परिवर्तने काटपिटिये श्री सुमतिपाल महास्तवीर भगवान सेला प्रार्थना करनु बोधिये की निमन सेपलबत्वा विपस्सना भावना ऐस रूपय चक्कु विज्ञान ऐस रूपयक दुटु विट ए रूपय हंदुना गन्ना सित ऐसे ही पहल में ए चक्कु विज्ञान है यमक दाकिन विट दाकिमी किया मैं नहीं करा मैं नहीं करना वाक्यांनी सिहियन हा नुवनिन विमसीम ऐस रूपयक दुटुआ ए रूपे हंदुना गन्ना सितक ऐसे पहलवना विनत रूपयक दुटुविट मूल सित नतिवी विनत चक्कु विज्ञान उपदि अरमुनु एतिवीम पैवतीम नतिवीम सिद्वान्ने याम किसी आरमुना खामुवी ए मिनहि करंट बेरियुनो सत्व पुद्गल संज्ञा एतिवी केलेस हटगन ए क्लेशयन निसा कर्म रस किरीम निसा भवोत्पत्ति एतिवी पटिच्च समुप्पादे अनु भव चक्र एतिव जाति जरा मरणादियट हसुवे බැවින් සසර දුක්වලින් මිදීම සඳහා දකින අරමුණ පාසා දකිමි දකිමි කියා මෙනෙහි කරගෙන යා යුතුය. ඇස හා අරමුණ රූප වේ. රූපය හඳුනා ගන්නා සිත නාම වේ. නාම රූප. හඬක් ඇසුණු විට ඒ හඬ හඳුනා ගන්නා සිත खनी पहलवे शब्द सोत प्रसाद खन सोत विज्ञान हंडा ऐसुनु विट ए हंड हंगुना गन्ना सित खनी पहलवे ए सोत विज्ञान ऐसी में दी पेरमेन में नामे हा रूपे पमने की मैं स्रोत प्रसाद शब्द रूप वे शब्द दैनीम नाम वे नाम रूप मेहिद रूप नाम बिना अन्य द्यक नमति बव बटहे न था असीमक असीमक पासा ऐसे नवा यई मैं नहीं करेगे न यायु तुई नासेन गांधसुंद दैनीमेदी गंदाई गंदाई कियाद दिवेन रस विंदी मेदी रसाई रसाई किया मैं नहीं कल युतु शरीर यही स्पर्श दैनगत है कि काय प्रसाद अत्ते में से काय प्रसाद यही हैपेन हंद नरक सप दुखादिय काय विज्ञान नमिति सिति दैनगन्नीय स्पर्शय काय प्रसाद रूप वे हैपीम दैनीम नाम वे मिसे नाम रूप देख पमनक एट अवबोध भीम संधा हैपीमक पासा हैपिनवा किया मैं नहीं कले युतु स्पर्श काय प्रसाद रूप हैपीम दैनीम नाम नाम रूप दुख वेदना हमुवी रुदा कैक्कुम प्रत्वीम रिदी हिरिवटीम आदि वेदनाद एतिवे एबंदु अवस्थावल दी रुदा वाई कैक्कुम आई प्रत्वेनो हिरिवटेनो यनादि वशिन मेनेहि करगिने या युतु अत कपुल नवीम दिगहरीम सकस्क्रीम आदि करण विट स्पर्श्य देनी
ඒ නැවීම් දිගහැරීම් ආදිය සඳහා ඇති වූ සිත නිසා නැවීම් රූපයත් දිගහැරීම් රූපයත් ඇතිවන්නේ මේ ශ්‍රුතමය ඥානයයි සියලු කායික ක්‍රියාවෝ සිත නිසාම කරන බව ඒවා ඇති වී නැති වී යන බව භාවනාවේදී වැටහේ නැවීම දිගහැරීම සිදු කරන අවස්ථාවන් ඊ කාය විඥාණය නිසා හැපීම් ගැටීම දැනේ ඒ හැපීම මෙනෙහි නොකළොත් මොකද වෙන්නේ ඒ මම මා විසින් නවනවා මමම දිගහරිනවා මගේ යක මගේ කකුල යනාදී ප්‍රඥප්තිය හා පුද්ගල සංඥා ඇතිවීමෙන් ආත්ම සංඥාව තහවුරු වන්නේය. ඒ ආත්ම සංඥාව දුරුවීම සඳහා නැවීම් දිගහැරීම් යනාදී අත්නොහැර නවනවා දිගහරිනවා කියා මෙනෙහි කරගෙන යා යුතුයි. හෘදය වස්තුව ඇසුරු කරගෙන කල්පනා කිරීම් සිද්ධිවීම් ඇතිවේ. එහිදී හෘදය රූපයත් රූපකය රූප ධර්මයෝ මෙහිදී නාම ධර්මය හා රූප ධර්මය හැර අන් දෙයක් නොමැත. ඒ නිසා ඒ නාම ධර්ම හා රූප ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා කල්පනා කිරීම සිද්ධිවීම පාසා කල්පනා වෙනවා සිතෙනවා සිත දුවනවා යනාදී වශයෙන් මෙනෙහි කරගෙන යා යුතුයි. ඇතිවන නාම රූප ධර්ම ඇතිවන කල්හිද නැතිවන කල්හිද මෙනෙහි කරගෙන යන කල්හි සිත ටිකෙන් ටික සමාධි බවට පැමිණි. අලුතෙන් අරමුණු ඇතිවේ. නැවත තවත් අරමුණක් ඇතිවේ. එයත් මෙනෙහි කරයි. එයත් නැති වී යයි. මෙසේ අරමුණු ඇතිවීමත් නැතිවීමත් වැටහි. නිත්‍ය යයි ගත යුතු යම් කිසි නාම රූප ධර්මයක් නැති බව මෙනෙහි කිරීමේදී හටගැන්මක් විනාශ වීමක් විනා නිත්‍ය පැවැත්මක් නැති බව වැටහේ. මේ අනිච්චානුපස්සනාව බව සැලකිය යුතුයි. මෙසේ ඇති වූ සෑම සිතක්ම නැති වී යාම දුකක් බවත් වැටහේ. එය දුක්ඛානුපස්සනාව. තවද ශරීරයේ දැනෙන කැක්කුම රත්වීම් රිදීම් පිරිවැටීම් ආදී නානාවිධ දුක්ඛ මෙනෙහි කිරීමේදී සකල ශරීරයේම දුක් ගොඩක් බව වැටහේ. දුක්ඛානුපස්සනා නැවතද මෙනෙහි කරගෙන යාමේදී නාම රූප ධර්මය තම කැමැත්ත පරිදි නොපවතින බව විනාශ වී යන බවත් තම කැමැත්ත පරිදි නොපවතින නිසා තමා නොවන බව ආත්මයක් සත්වයක් නොවන බවත් වැටහේ. ඒ අනත්තානුපස්සනාව බව දත යුතුයි. මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමෙන් මාර්ග ඥාන ඵල ඥාන හා නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත හැකි. සතරපායන් සදාටම නිදහස් විය හැකි. භාවනාවේදී දකින සෑම දෙයක්ම දකිමි දකිමි කියාද ඇසෙන සෑම දෙයක්ම ඇසෙනවා ඇසෙනවා කියාද ද්වාරසයට හමු වෙන සෑම දෙයක්ම මෙනෙහි කරගෙන යා යුතු වෙනවා. එහෙත් භාවනාව පටන්ගත් මුල් අවස්ථාවේදී ද්වාරසයට අසුවන සෑම අරමුණක්ම මෙනෙහි කිරීම දුෂ්කරයි. ඇයි? සති සමාධි දෙක ඉතා දුර්වල බැවිනි. දැකීම් ඇසීම් ඉක්මනින් සිදුවන නිසා දැකීමත් ඇසීමත් කල්පනාවීමත් එකම වර සිදුවන බව හැඟෙයි. කවර අරමුණක් කලින් නැති වුණාද කියා තීරණය කරගත නොහැකිය. දැක්කද ඇම. මෙහි ඇත්ත නම් එක අරමුණක් ඇති වී එය නිරුද්ධ වී දෙවෙනි අරමුණ ඇතිවීමයි.
දැකීම සමග එකවර ඇසීම සිදු නොවේ. හමුවන අරමුණ හමු වූ විටම මෙනෙහි කරගෙන යාමේදී සති සමාධි ක්‍රමක්‍රමෙන් දියුණු වන විට සෑම අරමුණක්ම අවබෝධ වෙයි. දකින්නවා ඇසෙනවා යන අරමුණ සිහි කිරීම ඇති කල්හිම සති සමාධි ඇතිවන්නේ. සිහි කිරීම සෙවීම නැති අවස්ථාවන්හි අරමුණු නොදැනි ගෙවී යයි. ගන්ධ සුවඳ රසයද ඇතැම් විට ඇතිවන අරමුණු. ඒවායේ අවස්ථාවලදී මෙනෙහි කළ යුතුය. හිඳගෙන සිටින විට හිඳිනවා හිඳිනවා යනුවෙන් මෙනෙහි කළ යුතුය. රබර් බෝලයකට වාතය ඇතුළු කිරීම නිසා පිම්බී යම්කිසි තදගතියක් වේද එමෙන්ම ශරීරයේ විද්‍යාමාන රූප සමූහය නිසා නඟා සිටුවීම කෙරෙයි. ශරීරය ඉතාම බරය. එය නඟා සිටුවීම සිදු කරන රූප ධර්ම මහා ශක්තියකින් යුක්තය. නැගිටීමට නොහැකි ලෙඩෙක් ඔසවා බැලීමේදී එය වැටහෙයි. ඒ තරම් බර ඇති සිරුර වැටෙන්නට නොදී ඉඳවා තැබීම කෙතරම් බලවත් රූපයන්ගේ බලයක් දැයි සාකච්ඡා. මෙහි කියන ලද හිඳීම් රූපය නහර ලේ මස් ඇට යන රූප ධර්මයන් හා වායු රූපයක් සිතත් නිසා සිදුවන්නේ. බැලුම් බෝලයකට වාතය ඇතුළු කිරීම නිසා නලා සිටින්නා. සකල ශරීරෙහි පැතිර පවත්නා වූ වායෝ ධාතු සමූහයක් ඇත්තේය. ඒ වායෝ රූපයන් නිසාම නැගී සිටීමට රුකුල් ලැබීමෙන් හිඳීම සිදුවන බව තේරුම් ගත යුතුය. හිඳීමේදී ඇතැම් විට නැවීම පාප්වීම වේ. කිරා වැටීමයයිද කියා. එසේ වීමට හේතුව නලා සිටුවීමේ රූප පහළ නොවීම සිත භවාංගයට පත්වීමක් බව දත යුතුයි. කිරා වැටීම කම්මැලි ගතිය තිනමිද්දයයි. හිඳිනවා කියා මෙනෙහි කිරීමෙන් පසු හැපෙන තැන් අරමුණු කර හැපෙනවා කියා මෙනෙහි කරගෙන යා යුතුය. කකුලේ අතේ තත්ත්වමේ හෝ වේවා පහසු තැනක් අරමුණු කර හැපෙනවා කියා මෙනෙහි කළ යුතුය. මෙනෙහි කරනවා යන භාවනා අරමුණේ සිත පිහිටුවා ඒ සිත නුවණින් බැලීමයි. භාවනා කිරීමේදී මුලින් පහසු අරමුණක යෙදවීම සමාධිය හා ඥාන පහළවීමට හේතු වේ. විදර්ශනාවේ ස්වභාවය ප්‍රකටව දැනෙන අරමුණක එල්ලී මෙනෙහි කරගෙන යාම. අරමුණ නම් නාම රූප කියා දෙකකි. නාමය සියුම්ය, රූපය රළු ගතියින් යුතු ධර්මයකි. විදර්ශනාව පමණක් කරනු කැමති විපස්සනා යාමිකයා රූපයම මුලින් අරමුණු කර භාවනා කළ යුතු. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූත රූපවලින් ප්‍රකට එකක් මුලින්ම භාවනා අරමුණ වශයෙන් තෝරාගත යුතු. සතිපට්ඨාන සූත්‍රයේ එන ඉරියව් භාවනාවේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති තිතෝවා තිතෝම් හීති පජානා, නිසින්නෝවා නිසින්නෝම් හීති පජානා, සයානෝවා සයානෝම් හීති පජානා, යතා යතාවා පාස්ස කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති යන්වෙන් දේශනා කර තිබෙන බැවින් ගමන් කරන අවස්ථාවේදී යනවා යනවා යන්වෙන් සිටින කල්හි සිටිනවා සිටිනවා යන්නෙන්, හිඳින කල්හි හිඳිනවා හිඳිනවා යන්නෙන්, යම් යම් ආකාරයකින් ශරීරය පවත්වයිද ඒ හැම ආකාරයෙන්ම
නුවණින් යුක්තව සිහි ඇතිව පැවැත්විය යුතු බව දේශනා කර තිබේ. ඒ ඉරියව් පැවැත්වීමේදී වායෝ ධාතුවම මුල් කරගෙන භාවනා කළ යුතු බව අටුවාචාර්යන් වහන්සේලා විසින් දක්වන ලද ශරීරයේ පිළිපද සෑම ක්‍රියාවකදීම සතර ධාතුන් ප්‍රකට වන්නේය. ඒ ධාතුන්ගේ ස්වභාවය දැනීම අවශ්‍ය බැවින් ඉඳගෙන ඉන්න අවස්ථාවේ ආස්වාස ප්‍රස්වාස කිරීමේදී පිම්බීම් හැකිලීම් ප්‍රකට වන්නේ. ඒ අරමුණු දෙක ප්‍රථමයෙන් මෙනෙහි කරගෙන යා යුතුය. මෙතැන් සිට මෙනෙහි කරන අරමුණු දක්වනු ලැබේ. මීට මුලින් දක්වනු ලැබුවේ ශ්‍රුතමේ ඥානය ඇතිවීම සඳහා ධර්ම දේශනා කරන අන්දමට විදර්ශනාව පිළිබඳ විස්තරයයි. දැන් කියන්නේ භාවනා කළ යුතු අන්දම. ඒ නිසා එය හොඳින් මතක තබාගෙන ක්‍රියාවේ යෙදිය යුතුයි. බලමු කොටම පූර්වපුත්තේ නිමවුවායින් පසු උදරේ නාභිය සමීපයේ සිට පිහිටුවාගන්න. හුස්ම ඇතුළු වාට පසු පිම්බීම ඇති වෙනවා. එසේ දැනීම ඇති වූ කල්ලි පිම්බීමේදී පිම්බෙනවා යයි මෙනෙහි කරන්න. හැකිලීමේදී හැකිලෙනවා යයි මෙනෙහි කරන්න. හුස්ම අඩු වැඩි නොකොට කටින් නොකියා පිම්බීමක් හැකිලීමක් පාසා සිතින්ම පිම්බෙනවා හැකිලෙනවා කියා ස්වභාවිකව හිතන්න. තවද අවටින් නැතිවන අරමුණුද එය මතු මොහොතේ පමානොවි ගරුකොට සලකා මෙනෙහි කළ යුතු වේ. පිම්බීම් හැකිලීම් මෙනෙහි කරන්නට නියම කළ සිත ඒ අරමුණේ රඳා නොසිට වෙන අරමුණු කරා යා හැකි. වෙන අරමුණු කරා දුවන සිත දුවනවා යයි දෙතුන් වරක් මෙනෙහි කිරීමෙන් දිවීම් නතර වේ. නැවත පිම්බීම් හැකිලීම් මෙනෙහි කර කල්පනා කර යමකු හමුනා නම් හමුනා හමුනා යයි මෙනෙහි කර මුල් අරමුණ මෙනෙහි කර යමකු සමග කතා කරන බව සිහි වුණි නම් කතා කරනවා කතා කරනවා කියා මෙනෙහි කරගන්න. සිතුවිලි කල්පනා ඇති වූ සියල්ලමද සතුට ඇති වූ විට සතුටුයි කියාද, කම්මැලි නම් කම්මැලි කියාද, කලකිරීම නම් කලකිරුණා යන සියල්ලම මෙනෙහි කිරීම චිත්තානුපස්සනාවයි. විපස්සනා භාවනා දෙක බලන්න. තව කිය යුතු කරුණක් තියෙනවා මෙහි. මේක විදර්ශනා භාවනාවක්. මේ පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන්නේ විදර්ශනා ආනාපාන සතිය නෙවෙයි. ආනාපාන සතියත් එක්ක පටලවාගෙන පිම්බීම් හැකිලීම් කියන ක්‍රියා දෙක විවේචනය කිරීමට නොපෙළඹෙතැයි සිතමි. සාදු සාදු සාදු. Thank you.